प्रकाश करा मेकीन सिधुवीम एक सूर्य बल विद्युत बलागार गहुवे दिदास दिदास पहालवसा दिदास दहाट अत्र दूर काले दी करे इतकोट ඒ කාලය තුල තමයි මේක කරේ. මොකද ශක්්‍යතා වාර්තා හැදුවෙත් ඒ කාලය තුල. ඒ කාලය තුල බව පැහැදිලියි. ශක්්‍යතා වාර්තා ඊට පස්සේ හදලා නැහැ. බලාගාර ඉදිරියලත් නැහැ. බලාගාර පිළිබඳ කතා කරලත් නැහැ. මේ කාලය තුල LNG බලාගාරයක් සම්බන්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුකුත් පැවරුවා. මේ කියන කාලය. එතකොට ඇමතිවරයා හිටියේ රංජිත් සීවලාපිටිය ඇමතිතුමා තමයි හිටියේ. එතකොට LNG ටෙන්ඩර් සම්බන්ධයෙන් නඩු පැවරුවෙත් ඒ චීන සමාගමේ හිම අපි සංවිධානය. හරි? එතකොට මේකේ අපි මේ විෂය තුල අපි ඉඳලා තියෙනවා කාලයක්. එතකොට ඒ දෙනුම හැටියට විජිතහෙර ආත්මහත්‍යා කරන චෝදනාව සත්‍යක් නම් ඒක එල්ලවේ යුත්තේ යයි අපි සැක කරන්නේ රංජිත් සීමලා පිටිය ඇමතිවරයා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔහු මේ 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 දැන් ඉන්න වර්තමාන රජිත් ඇමතිවරේ. එතකොට අපිට තියෙන ගැටලුව තමයි ඇමතිවරු තුන්දෙනෙක් අතරින් චම්පි කරනවා ඇමතිවරයා රංජිත් සීමලට ඇමතිවරයා සහ රවි කරුණානායක කියන ඇමතිවරු තුන්දෙනා අතරින් කවුද මේ කෝටි 50 හොරකම සිදු කළ අමාත්‍යවරයා කියන එක තමයි අපිට තියෙන ගැටලුව. එතකොට අපි දන්න දේ නොදන්න දේ අඩු කරාම අපිට ඉතුරු වෙනවා එක දෙයක්. ඉතින් එතකොට අපිට සැකයක් තියෙන්නේ මේ විදිහට හේරත් මහතා කියන ආකාරයට නම් ඇමතිවරයා රංජිත් සියඹලා පිට ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා අජිත් පීපී වෙරා ඇමතිවරයා. එතකොට මේ සූර්ය මේ බලගහර ගැන කතා කරේ අජිත් පීපී වෙරා ඇමතිතුමා. එතකොට ඔහු තමයි අමාත්‍යංශ හිටියේ. ඔහු තමයි මේක දිව්වේ හිට මේ දැඟලුවේ. ඉතින් එතකොට අපිට එතකොට සාධාරණ සැකයක් ඇති වෙනවා. අපි කියන්නේ මේ සැකේ පිළිබඳ හොයන්න කියන එක කියන්නේ. අපි කියන්නේ නෑ මේක අපි දැන් ඔහු කියනවා තුන්දෙනෙක් එක්කෙනෙක් කොහොම මේ හෝ තුන්දෙනෙක් එක්කෙනෙක් correct වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා අපිට වැඩිම සැකේ තියෙන්නේ මෙයා පිළිබඳව කියලා. එතකොට අපි කියන්නේ ඒක හොයන්න කියලා. එතකොට චම්පි කරනවා කැමැතිවරයා කියන්නේ ප්‍රකාශයක් කළ යුතුයි මේ පිළිබඳව හොයා බලන්න. එතකොට රංජිත් සීමල අපිට ඇමතිවරයා කොන්දපණ දිනන් කිය යුතුයි මේ පිළිබඳ සොයා බලන්න. රවි කරුණානායක ඇමතිවරයා කිය යුතුයි මේ පිළිබඳ සොයා බලන්න. ඔය ඇමතිවරු තුන්දෙනාම ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා ඉතාමත් මුදුරු දිනකදී. එතකොට කවු මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළා මම නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන් නම් අපි කියනවා ඒක තමයි දේශපාලන ඒක තමයි මහත්ම ගතිය. ඔය ඇමතිවරු තුන්දෙනාට අපි අභියෝග කරනවා ඉතාමත් නිකුත් ප්‍රකාශයක් කරන්න. ඔය කෝටි 50 ගත්තේ යහපාලන ඇමතිවරු තුන අතරින් මම නෙවෙයි මගේ කාලෙ නෙවෙයි කියලා ප්‍රකාශයක් නිකුත් කරන්න කියන අභියෝගයක් තමයි මේ අවස්ථාවේ කරන. අපි සතියක් දෙනවා ඒ අභියෝග කරන්න. එහෙම නැත්නම් අපි දැන් ඔහො අපි දැන් සැකයක් බව මම නෑ කිව්වේ අපි ඊට පස්සේ කවුද හොරා කියලා අපි හරියට කියනවා.